අපි විශේෂව මේ ජයග්‍රහණය කරන විතරක් නෙවෙයි රටේ ජනතාවගේ මේ ජනමතය ඒ වගේම පොරොන්දුයි සියල්ල ආරක්ෂා කරන එකම දේශපාලන පක්ෂය බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවක් පිහිටවන්න නෙවෙයි ප්‍රබල විපක්ෂයක කාර්යභාරය අපිට ඉටු කරන්න තියෙනවා අපි විපක්ෂය හොඳට ඉඳලා පුරුදුයි මේ අපේ ලයිස්තු අරගෙන බැලුවාම ගෑස් සිලින්ඩරේ මේ වෙලාවේ හොරු එකතු වීමක් තියෙනවා ඒ හොරු එකතු වෙච්ච තැන මං හිතනවා මට අල්ලිමේන්තු යනවට වැඩිය වටිනවා නොපාරේ ඇවිදින්න පුළුවන් වෙන්නේ පැය දෙකක් යනකම් අපිට පහුගිය ජනාධිපතිවරණයේ ඡන්දෙන දුන්නු ජනතාව අද සූදානම් මේ අලුත් වැඩපිළිවෙලත් එක්ක අලුත් වෙනසත් එක්ක ඉදිරියට යන්න ගරු ජනාධිපතිවරණයේ නායකත්වයෙන් ආණ්ඩු පක්ෂය විසින් ක්‍රියාත්මක කරන ලබන ඕනෑම ප්‍රාන්තවාදී ආරක්ෂක කරන කටයුත්තකදී එක විධායකය අහෝසි කිරීම වෙන්න පුළුවන් එමෙන්න චෞරයන්ට දඬුවම් පැමිණීම වෙන්න පුළුවන් ඒ ඕනම කටයුත්තකදී කිසිම කොන්දේශයක් නැතුව ඒ වෙනුවෙන් අපේ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා නොමිනේෂන් බලපුවාම ලංකාවේ හිටපු ඇමතිවරු ජනාධිපතිවරු මන්ත්‍රීවරු අගමැතිවරු ඡන්දෙ ඉල්ලන්නේත් නැහැ. රාජපක්ෂ මාත්‍රාගේ පහුලම මට හිතෙන්නේ ඉල්ලන්නේ නැහැ. නාමලොත් ලයිස්තුවෙන් තමයි මොකද. හුරු අල්ලන්න ඕනි කිව්ව. මමත් එකඟයි ඒක ගැන. අපි මේ ආණ්ඩුවට ජනාධිපතිවරණයට සම්පූර්ණ සහයෝගය දෙනවා. හුරු අල්ලන්නනේ සම්පූර්ණ සහයෝගය දෙනවා. අපි ඉදිරිපත් වෙන්නේ ඇත්තටම ආණ්ඩුවක් පිටවන්න. අපිට පුළුවන්. කැඩිලා බිඳිලා විනාශ වෙච්ච කෑලි බෑලි වලින් ගිහිල්ලා තැන් තැන් වල නාම යෝජනා බාර දෙනකොට අපේ සමකාලීනව ඕන් ගැන මට දුකක් ඇති. රටේ රාජ්‍ය නායකයෙකුට දිය යුතු ඉහළම ශක්තිය දුන්නා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඒ දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන තිබ්බ මහා විශ්වාසයෙන්. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාත් ගෝඨාභය මහත්තයාත් ඒ පවුලේම අය ඒ විශ්වාසයෙන් නැත්තටම නැතික. මේ බදුල දිස්ත්‍රික්කයේ හැම මගුලම්ම කරලා තියෙන්නේ මේ ඩබල. ඔය ලයිස්තු ඉදිරිපත් කරන අනිත් ලයිස්තු වල කිසිම කෙනෙක් මේ ඩබලට ඇරෙන්න ඡන්දයක් දෙන්න පුළුවන් ඉන්න කවුරු හරි ඉන්නවද? ජනාධිපතිවරයා වෙනස් කරලා සාම්ප්‍රදායික දේශපාලන කණ්ඩායම් වෙනස් කරා වගේම මේ සැරේ පාර්ලිමේන්තුව සුද්ධ පවිත්‍ර කරලා දෙනවා කියන එක අනිවාර්ය කාර්යයක්. මේ වසර 70ක් මේ රටේ දේශපාලනය කරපු දූෂිත දේශපාලනය අතුගා දමන දිනේ තමයි ලබන නොවැම්බර් 14 වෙනිදා කියන්නේ. අනුරු කුමාර දිසානායක මහත්තයා මේ රටට දීපු සුවිශේෂී වූ පොරොන්දු සහ වැඩපිළිවෙලක් තියෙනවා. අවුරුදු ගණනාවකට පස්සේ එතුමට අවස්ථාව හම්බෙලා තියෙනවා. ඒ නිසා අපි කකුලෙන් අදින එක නෙවෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කිසිම ජනවරමක් නැතුව ජනතාව ප්‍රතික්ෂේප වෙච්ච පුද්ගලයා. ඔහු හැදුවේ මොකක්ද? භෞමික අඛණ්ඩතාවයටත් හානි වෙන පරිදි වෙනත් රටකට පාලමක් ගහන්න හැදුවා හිතුවක්කාර ලෙස. ඒ කරන්න බෑ. ලංකාව පුරා අපිට අවශ්‍ය වෙලා තියෙන ශක්තිමත් විදියට පාර්ලිමේන්තුව තුළ පක්ෂ නියෝජනයක් ගොඩනගා ගන්න ඒ වෙනුවෙන් අපි ඒ තීන්දුව తీරන අරගෙන දෙනවා නම රාජපක්ෂ මැතිතුමා මැතිවරණයට ඉදිරිපත් වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂරුන්ට අයිති පක්ෂයක් ඒ පක්ෂය ප්‍රවර්ධනය කරද්දී ඒගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රබලයි ඡන්ද ඉල්ලන්න ඕනි කියන එක තමයි මගේ මතය හැබැයි එහෙම නැතුව ඒගොල්ලෝ වෙන අයව දාලා ඒ ඡන්ද වලින් ජාතික ලයිස්තුට යනවා නම් ඒකත් ඉතාමත් වැරදි පූර්වාදර්ශයක් කියන එක තමයි මට පේන්නේ පක්ෂ නායකම බලාපොරොත්තු වෙන්නේ අපි තරම් කරන්නේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගන්නා ආණ්ඩුවක් පීටීම තමයි අපේ අරමුණ අපි ඔක්කොම සටන් කරන්නේ විපක්ෂයට දැන් ඔක්කොම කියන්නේ අර පෙරටු ගාමියත් කියන්නේ අපේ අගමැතිවරයෙක් බිහි කරමු කියලා. මම දැක්කා අපේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් කියලා තිනවා නුදුරු අනාගතයේදී ඔබේ දුක හඳුනන පියානෝගේ පුතානෝ එනවා කියලා අගමැතිවරයා. අපි එහෙම නෙමෙයි. අපි කියන්නේ අපිට ඕන ප්‍රබුද්ධ දේශපාලනයක් කරන්න. අපි ඉන්නේ ජයග්‍රාහී මනෝභාවයක සහ ජයග්‍රාහී තත්වයක ඉතුරු සියලු කණ්ඩායම් ඉන්නේ අතරම විපක්ෂයේ ආසනයක් දෙකක් හිමි කර ගැනීමේ අරගලයක ජනාධිපතිරැ විසින් ඉදිරිපත් කරන ලද රට ගොඩනැගීමේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යාම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපි හදමු